अदापी अरगना वेहिकल तम बी टी टेन स्क्वालाइट की मुडल अभी विनदेम अड़ी स्थिर कथाकर मे वेहिकल ओना तेक् इधी मेन वेहिकल ओना कविष्क इधं कविष्क साधारण बिल अभी चैनल इधं कविष्क गेम को बल अब यार वाड़ मे वेहिकल हम गोमी එකදනා ඔව් දුණ තත්ත්වයේද නැත්නම් දුණ පෙල්ට් එකේම නම් හරියට තිබ්බේ නැහැ ඉන්ටීරියර් පාර්ට්ස් එහෙම තිබ්බේ ඉඳ වාහනේ අරන් ආවා වාහනේ අරන් ආවා ඒ කියන්නේ මේ පෙන්ට් එකමද ඔයා අරන් එදී තිබ්බේ බ්‍රවුන් කලර් එකක් තිබ්බේ හා කලර් එක ඔරිජිනල් කලර් එක තමයි ගහන්න ඉතින් ඉතින් ඒකට මෙට්ලික් එකේ යනකොට බ්ලූ යන්න ඕනේ ඉඳන් බ්ලූ ගැව්වේ බ්ලූ ගැව්වේ සාමාන්‍යයෙන් ඔයාලට මේ vehicle එක හම්බෙලා දැන් කොච්චර කාලයක් වෙනවා අවුරුද්දකට කිට්ටුව සම්පූර්ණයෙන් දැන් ඔයා කිව්වා මේ පේන්ට් එක නෙමෙයි තිබ්බේ කියලා. සාමාන්‍යයෙන් මේ පේන්ට් එකයි සාමාන්‍ය දැන් මේක vehicle එක අපි කතා කරන්නේ නැද්දි මේක පේනවා දැන් ඔයා පේන්ට් එකට විතරක් නෙමෙයි මේ හැම ඒ කියන්නේ ඔයාගේ modification උත් එකතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ vehicle එක සම්පූර්ණයෙන් paint කරලා modification ටික කරලා වාහනය එළියට දාන්න කොච්චර කාලයක් ගියාද ඔයාලට? මාස 4ක් වගේ කාලයකදී ඔක්කොම ටික ඉවර කරා වාහනේ. මොකද මේකේ එහෙම එන්ජින් රිපෙයරින් මොකක්වත් එහෙම තිබ්බේ නැහැ. මොකුත් නැහැ. පිට තමයි පස්සේ තිබ්බේ. පිට වස්නේ විතරයි තිබ්බේ. ඒ ටික තමයි හැදුවේ ඊට පස්සේ. ඒ තමයි. මේකේ එන්ජින් එක ගැන කතා කරලා කොහොමද? මේක A14 එන්ජින් එක 1400. 44 ගේ මොකක්වත් තියෙන්නේ. මේක ඔරිජිනල් ඒසියා මොඩල් එක. ඒකට බලු ටික ඔක්කොම දැන් කාලිස් ටික අලුතෙන් රිප්ලේස් කරා ඔක්කොම බලු ටික. ඒ ටික තමයි දැන් ඔයා ගෙනාලා පස්සේ කරලා තියෙන්නේ. हर कविष्क दें ओया कि वो मे वेहिकल तीन ए फोर्टीन की इंजिन निकल सामान्य मे इंजिन के लड़गन कथा कविष्क निशान कंपनी दिन होम यूजर हाईवे दून को गैस कटेम इश्यू तक लड़ा ඉතින් මේක ෆෝල්ඩ් එකක් ආවා කියලා ඇවිල්ලා සාමාන්‍යයෙන් අනිත් vehicle වල වගේ normal repairs ටික තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් කවිෂ්ක දැන් මේ එන්ජින් එකේ performance ගැන කතා කරලත් කොහොමද සාමාන්‍යයෙන් දැන් ලෙඩ අඩු වුණත් performance පැත්තෙන් හරි දිනුවොත් තියෙන vehicle එක කියලා හරි අපිට දැන් කතා කරන්න පුළුවන් මේ vehicle එකේ මේ engine එකේ performance ගැන කතා කරලත් කොහොමද එම්මයි normal දැන් මේ වාහනේ මම highway එකේ normal යනවා 120 130 ප්‍රශ්නයක් නැහැ ඒකට අර තමන් හරියට රිපෙයර්ස් ටික වෙලාවට කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔකුෂයක් එන්නේ නැහැ ඉතින්. හරි ගහ දැන් සාමාන්‍යයෙන් ඔයා කිව්ව කවිෂ්ක දැන් මේක හයිවේ දාලා ඔයා සාමාන්‍ය මේකේ ස්පීඩ් එක 120 දෙනවා. සාමාන්‍ය 120 යනවා කියන්නේ මේක 4x4 ජියර් බොක්ස් එකක් තියෙන ඉඳ. දැන් සාමාන්‍යයෙන් ඒ 120 අපි ඩෙවලොප් කරනවා නම් මේ 4x4 ජියර් බොක්ස් එක අපිට පුළුවන් ද 5x4 ජියර් බොක්ස් එකකද කන්වර්ට් කරන්න. ඔව් මේකේ මේ වාහනේ එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ 1460 කියන ගියර් බොක්ස් එකත් එක්ක ඒ ගියර් බොක්ස් එක ආපු ওই කැලලට 5-4 ගියර් බොක්ස් එක දිහටදී BT10 ම SDL මොඩල් එකේ SDL මොඩල් එකේ එතකොට ඇඩිෂනල් ඇඩ් වෙනවා RPM මීටර එකක් ඇඩ් වෙනවා තව ගිය එකක් වැඩි වෙනවා ගිය එකක් වැඩි වෙනවා ඒ ටික තමයි අපිට 5-4 වලට ගන්න තියෙන්නේ
ආටිකල් එකේ දැන් අපි කතා කළා මේක 5 ඕඩර්ට කන්වර්ට් කරන්න පුළුවන් කියලා. මේකේ 5 ඕඩර්ට කන්වර්ට් කරන්න පුළුවන්කමත් එක්කම මේ vehicle එකේ additional features විදියට අපි කතා කළොත් මොනවද කතා කරන්න තියෙන්නේ? මේකේ additional අයලා තියෙනවා save brake. wheels අතරම suspension තියෙන්නේ. suspension. ඔව් suspension තියෙන්නේ. ඉස්සරහා disc brake අයලා තියෙනවා පිටිපස්සේ drum අයලා තියෙන්නේ. එයින 5 ඕඩර් වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඒක පස්සක් එන්නේ සාමාන්‍ය දැන් ගම්බෙන් එකෙන් මේක රිලීස් කරලා තින්නේ ඔරිජිනල් ඩිස්ප්ලේ අපු විදියට. පෝමිරස් තමයි ඔරිජිනල් රිලීස් කරලා තින්නේ මේ vehicle එකේ. හරි ගයිස් දැන් මේකේ එන්ජින් ගැන කතා කරන වගේ තමයි මේකේ දැන් අනිත් vehicle වලට වඩා වා එක්ස්ටීරියර් මේක ඩිසයින් කරලා තින්නේ ඔයගෙන් විදියට. සාමාන්‍යයෙන් අපි මේ එක්ස්ටීරියර් ගැන කතා කළොත් කොහොමද මේ ඩිසයින් කියන්නේ වා හිතලා කළාද ඔයගේ මේ ඩිස්ටින් ඩිසයින්ද කියලා පොඩ්ඩක් දැනගන්න කතා කළොත් කොහොමද? මේකේ ඔරිජිනල් එන්නේ මේ කලර්ස් එම ගන් මෙටලික් කලර්ස් වලින් එන්නේ. දැන් මේකේ බ්ලූ බ්ලැක් තමයි අපි ගොඩක් ටීම් එකක් විදිහට ගන්න හැදුවේ. ඒකෙදි අපි මේ ෂෙල් ටිකයි සයිඩ් කප් දෙකයි පියානෝ බ්ලැක් කරලා තියෙනවා. පියානෝ වේ. මේ ෆෙන්ඩර්ස් දෙක අපි හයිඩ්‍රොලිකින් කියන ටෙක්නොලොජි එකත් එක්ක කාබන් ෆයිබර් ඩිප් කරලා තියෙනවා. එහෙනම් මේක ගැන කියන්න ඕනේ මොකද මේක හයිඩ්‍රොලිකින් කියන ටෙක්නොලොජි එකත් එක්ක කරලා තියෙන්නේ මේ ෆෙන්ඩර්ස් කාබන් ෆයිබර් කරලා තියෙන එක. මේක බොඩි පේන්ට්ක් වගේ තමයි. ඕ පොලිෂ් කර කර තියාගන්න පුළුවන්. තියාගන්න පුළුවන්. කිසිම ඉෂුවක් නැහැ. ඒ කියන්නේ දැන් මේක පේන්ට් එක ගහලාද කාබන් ෆයිබර් එක ගහන්න දෙන්නේ නැත්නම් නෑ මේක ඇවිල්ලා වෙනම ටෙක්නොලොජි එකක් මේකටම එන පේන්ට්ස් දිරෝ. ඒ වලින් තමයි මේක කරලා තියන්නේ. මේක ඇත්තටම බාත් සිස්ටම් එකක්. එතකොට එන්ජින් එකේ වුණා ටැපර්ඩ් කවර්ස් එයා කියන කවර්ස් කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ. ඒවා හීට් එකට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් ගහලා මාසයක් ඉදිරිය එනවා. ඒ කියන්නේ හීට් එකට ඉස්ටි එක ගැලවිලා නැහැ මොකු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් කවිස්ක මේ පේන්ට් එක ගහලා මේ පේන්ට් එක නෙමෙයිද ගහන්න ඕනේ මේ මේක කරන්නේ නැත්නම් වෙනම 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 මේකට පේන්ට් ආතිය වෙනම ගන්න මේක මොකද මේ අපිට අපි පරිස්සම් කරනවා නම් ලයිෆ් ටයිම් වල තියා ගන්න පුළුවන් මේක මේක ඔව් ඒ කියන්නේ දැන් අපිට හදිස්සිය දැන් මේක හිතන්නකෝ අපිට මේ ඩිසයින් එකට වෙන ඩිසයින් එකක් කරගන්න ඕන කියලා එතකොට දැන් සම්පූර්ණයෙන් මේක ගලවලා ආපහු අපිට ගහන්න නැත්නම් මේක ගලවලා ආයි පේන්ට් එක ගහලාද මේක ස්ටිකර් එක ගහන්න ඕන ප්‍රශ්න නැහැ මේක තියෙද්දි වුණත් මේක රුඩෙන් වුණත් අපිට normal body paint එක කලර් වෙනස් කරනවා වගේ ඒ විදිහට කරන්න පුළුවන් කලර්ස් සාමාන්‍යයෙන් normal paint එකක් අර කපලා කටලා කරනවා වගේ දිහම තමයි මේකෙත් යන්නේ ඒ විදිහම තමයි ඒ කියන්නේ තමන්ට කැමතිද කස්ටමයිස් කරලා තමයි මේක paint එක ඒ කියන්නේ paint එක ගහන්න ඕනේ නැහැ ඒකට දෙන paint design එක විදිහට හදාන්න පුළුවන් කස්ටමර් කැමති කලර්ස් වලින් මේකේ fenders එක විතරක් නෙමෙයි දෙපැත්තේ side glass එකේ දෙපැත්තේ එන කැලට් එකක් කරලා තියෙනවා ඩිකේ කියන මේ ඩක්ටේල් එකක් කරලා තියෙනවා පෙට්‍රෝ කප් එකේ කප් එක ඩිසයින් එක කරලා තියෙනවා ඒ මොඩල් එකෙන් කරලා තින්නේ ඒ ටික විතරයි එක්ස්ටීරියර් ගැන කතා කරමු අපි දැන් එක්ස්ටීරියර් කතා කරනවා කියන්නේ දැන් මේ ඔයා මොඩිෆිකේෂන් පාර්ට් එකට ගිහිල්ලා තින්නේ සීලොම ඔරිජිනල් පාර්ට්ස් එක තමයි මොඩිෆිකේෂන් පාර්ට් එකට ගිහිල්ලා තින්නේ දැන් ගොඩක් කතා කරලොත් දැන් ගොඩක් කට්ටිය කරන්නේ තියෙන එක රීප්ලේස් කරලා ලයිට් එකත් එක්ක ඉඳන් මොඩිෆිකේෂන් කරනවා සාමාන්‍යයෙන් ඔයා රෙකමන්ඩ් කරන්නේ කොහොමද vehicle එකකට මොඩිෆිකේෂන් පාර්ට් එකක් ඇඩ් කරද්දී මොන දේද තිබිය යුත්තේ නැත්ති කියලා ඔව් මේමයි දැන් වාහනයක් ඔරිජිනල් තියෙන තරමට ලස්සනයි වාහනේ ලස්සනයි පේන්ට් එකේ ප්‍රශ්න කරාට කමන්නේ නැහැ මොකද වෙනස් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක ෆෙන්ඩර් එකක් කපලා වෙනස් කරාට පස්සේ ආයේ ඔරිජිනල් කන්ඩිෂන් එක ගන්න බෑ අර වාහනයක් ඔරිජිනල් කන්ඩිෂන් ඔරිජිනල් පාර්ට් එකේ තියෙනකොට තමයි වටින්නේ සාමාන්‍ය මිල මාකට් එකේ තින්නේ ඔරිජිනල් එකකට තමයි ගොඩක්.
मोटिवेशन पार्ट कथा कथा मेके वील कथा मे अरंग वील मेके तीन ताम వీల్ సెట్ ఎక్కిన తాలు వీల్ సెట్ కి మీకే నార్మల్ ఎన్ని క్రోమ్ కలర్స్ మొత్తమై ఫుల్ ఎన్ని ఇంకొట నాది బ్లాక్ కలర్ దిన పొడ్డా హైలైట్ ఎన్ని డిస్ప్లే ఆ ఒకలో కస్టమైజ్ కెల్ల తమై ఏక తమై దాలతి హరి ఆ ఎక్స్టీరియర్ గన కతారనత ఏక తమై గైస్ కి అబి పొడ్డా ఇంటీరియర్ గన కతార ఏమద హరి గైస్ దెన్ అబి ఇంటీరియర్ కతార ఇంటీరియర్ ఏక డాష్ బోర్డ్ ఏనం పణం గద్దుత్ కొమద మోడిఫికేషన్ కిల అబి యాలన దన కియన బల మీకే డాష్ బోర్డ్ కి उड लेदर तीन ओरजनल इट अमदर एट पार्टी टी कलर के कल दीका फिंडस हाइड्रोटिप सिस्टम कल दी फेड कुक प्रश्न विनागन कल इट अमदर अपोस्ट ओरजनल आप दीरने फिंडस्कर कल दीरने इटे मलते इंटीरियर मोटिवेशन गल वीडियो बल्दी कट इन मे मोटिवेशन आस कटी आमने वा पुडक धनवत करना मे इंटीरियर करगन पुलवाद ओगल्ला प्रोडक्शन कैन एक संबंध में पुडक विस्तरे मत कर अंतिम ओ मेका आप मेन सब्जेक्ट का हाइड्रोग्राफी स्कीन का एक वोट ट्रांसफर की तेरुआ इंटीरियर पार्ट्स रिमूवल ओन पार्ट का कपी क्या डिजाइन ने कल तेरवा आप टी कलर सुनो सैन रूम आने कार्बन फाइबर के कलर्स तीर एक तमंट के कस्टमाइज कर तमंट अदाल पार्ट नॉर्मल वाहन लुक्की तम फेंडर्स पड़ी पड़ी पार्ट कल दी इट अम तरह वील वील पेंट कर बर्न कलर्स एवं उन्हें का तीनवा अभी कोम अलुत् पर्ण वाहन कटेटे वाहन लसन गलुत् पर्ण वाहन गाने अड़कल वेडिकल संबंध अभी कस्टम मोडिफाइड के पेज एफ बी ना कंटाक्ट नंबर बिंदे हताई पाई हेत हताई तीसाई नमसी हत दिख कोल डिजाइन ओडना ओन विधि कन्नपूलवा पेज के ओन विधि बला वाला मे विधि मोडिफिकेशन करना कलिष्क कंटाक्ट करना एफ पेज गील बला कोल तीन मोडिफिकेशन गील थिंक मेड़ा वे मे वीडियो के निमावे बला पड़ता दिन अब चानेल के सब्सक्राइब करना अनिवार्य सब्सक्राइब करना या बेल क्लिक करना तम दिखाने पर ई थिंक आविष्क गुड़ा किस्तूति अपे चानेल आवड़ ई थिंक अदर अपेना गील शुभ दवासा।